අද අපේ පොසිතානු ගමනේ හතරවෙනි දවස. අද තමයි අපි පොසිතානු වලට යන්නේ. එතනින් ඊට පස්සේ අපි බස් එක අරන් යන්න බලාපොරොත්තු වෙනවා ෆියෝර් දි ෆුරෝරේ කියලා පස්සෙන තැනකට. ඉතින් අපි ආරාධනා කරනවා අපිත් එක්කම රැඳිලා ඉන්න කියලා. ඉතින් අපි බස් එකෙන් බැහැලා වටපිටාව ඇති ලස්සනත් බලබල පොසිතානු බීච් එකට පයින් ඇවිදගෙන ගියා. බීච් එකට යන අතර මාර්ගයත් ගොඩක් ලස්සනයි. මිනිස්සු ගොඩාක් පිරීලා හිටිය. ඉතින් බස් එකෙන් බැහැලා තව පොඩි බස් එකක් ගන්න වුණා. ඊට පස්සේ පොසිතානෝ බීච් එකට ඇවිල්ලා ඉන්නේ. ගොඩක් ලස්සනයි. දපෙන්නන්න මේ විදිය. ඉතින් කන්දක් උඩ හදලා තියෙන මේ බිල්ඩින් සෙට් එක නිසා තමයි පොසිතානු ගොඩක් විශේෂ වෙන්නේ. Google එකට ගිහිල්ලා පොසිතානු කියලා සර්ච් කරත් වැඩියෙන් එන්නේ මේ තැන ෆොටෝස් තමයි. ඉතින් බීච් එකට ආපුවම පොසිතානෝ ලස්සන හොඳට බලාගන්න පුළුවන් මෙතනද. පබ්ලික් බීච් එකට ආවත් හොඳට පේනවා. අර පැත්තේ ඔක්කොම ප්‍රයිවට් බීච් වේන්. මේක තමයි පබ්ලික් බීච් එක. එතනට ආවත් view එක හොඳටම තියෙනවා. ගොඩක් ලස්සනයි. රැයට තවත් ලස්සනයි. නමුත් අපේ හොටෙල් එක තිබුණේ අජේරොලා නිසා පොසිතානෝ ඉඳන් අජේරොලා වලට යන්න කරදර නිසා බස් එකේ අපි රෑ වෙනකන් නම් හිටියේ නැහැ. පොසිතානෝ වල මේ සර්ච් එක ළඟට ආවම ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. චුට්ටයි නෝ ඔයගලන්ට එන්නම්. මේ තියෙන සර්ච් එක. පොසිතානෝ කියන්නේ ටුවරිස්ලා ගොඩාක්ම එන සිටි එකක් කියලා අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්. සමහරට කෝවිඩ් කාලේ මේ ඔක්කොම සෙනග නැති වෙන්නදී නමුත් දැන් ගොඩාක් සෙනගෙදි. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එම තැනම රෙස්ටෝරන්ට් නම් තියෙනවා.
ඉතින් පොසිතානෝ වල හැමතැනම මේ වගේ පුංචි පුංචි කඩසාප්පු තියෙනවා. බීම ජාතියෙම ගන්න ලොකු සුපර් මාකට් නම් දැක්කෙම නැති තරම්. ඔද මේ පැත්තේ නිකන් ලංකාවේ ගම්කට ගියා වගේ තමයි. වාය අප්පා. දැනෙන. දුර ගම්කට ගියා වගේ. මේ වගේ පළතුරු වලින් පිරිච්ච උදා කඩ පොසිතාන වල බලා ගන්න. පොසිතානෝ වලින් පස්සේ අපි ගියේ ෆියෝර්ඩෝ දි ෆුරෝරේ කියලා ලස්සනම ලස්සන තැනකට. අපි එතනට යන්න ටිකක් පරක්කුණු නිසා හිරු එළිය ගොඩාක් තිබුණේ නැහැ. හිරු එළිය හොඳට තිබුණා නම් මීට වඩා මෙතන ගොඩාක් ලස්සනයි. ඉතින් ඔයගොල්ලන්ට මේ පේන විදියට පඩිපෙල් ගොඩක් බැහැගෙන ගිහින් තමයි එතනට යන්න පුළුවන්. විනාඩි 10ක් 15ක් විතර එතනට පයින් ඇවිදගෙන යන්න ඕන. ඉතින් පයින් ඇවිදගෙන අපි එතනට ආවා. මෙතනට අලුතෙන් එන එක්කෙනෙක් නම් කාරණා කීපයක් මතක තියාගන්න ඕන. ඒ තමයි වාහනයක් මේක ළඟටම ගේන්නවත් බෑ. ඒ වගේම අම්බ්‍රෙල් එකක් වෙන බීච් වල වගේ සල්ලි දීලා ගන්නවත් බෑ. කෑම බීම එහෙම ගන්නවත් කිසිම කඩයක් එහෙම මේ පල්ලැහ නැහැ. ඒ නිසා මේ හැම දෙයකටම සූදානම් වෙලා එන එක තමයි හොඳ. විශේෂයෙන්ම පොඩි ළමෙක් එක්ක වගේ එද්දි. ඉතින් මෙතෙන්ට එන අය කරන තවත් විනෝදාංශයක් තමයි එක එක උස මට්ටම් වලට ගිහිල්ලා එතන ඉඳන් වතුරට පයින් එක.
ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට සුබම සුබ දවසක්.